දෙවියන් බුදුන් සිටි තැන පැටි කලම දුටි සවියෙන් තමා තුල ඇති ජය ලබන සැටි දිවියෙහි අත් දැකුම් දඹ රත්තරන් වටි ඇවිදින පොත් ගුලක් අද අප සමග සිටි අරලියලන්ද YouTube නාලිකාව නමෝ විත්තියෙන් හාපුරා කියා ආරම්භ වන මේ මොහොතේ ආගම චක්‍රවර්ති කළුකොදයාවේ ශ්‍රී ප්‍රඥාසේකර මහානායක ස්වාමිපාදයන් වහන්සේගේ සිට සුභාසිත කවීශ්වර අලගියවන්න මොහොට්ටාලයන් දක්වා අපේ සියනෑ දිනිතියගේ ඇකයේ වැඩුණු සියනෑ වියත් විද්වත් පරපුර අපේ කාලයේ හොබවන කැලණිය විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යන පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය දේශප්‍රිය ගුණසේන මැතිතුමනි අරලියලන්ද YouTube නාලිකාවට ඔබතුමන් ප්‍රණාම පූර්වකව පිළිගන්නවා. ආයුබෝවන්. ඔව්, හිංසනය වංචනය ඉහවහා ගිය සබාදහමේ දණ්ඩනය නිසා තැති අරගත්ත සමාජ වටාපිටාවක අරලියලන්ද YouTube නාලිකාව අලුතෙන්ම ආරම්භ වන්නේ කෝටි එකහමාර ඉක්ම වූ අන්තර්ජාල ග්‍රාහක සංඛ්‍යාවක් සිටින මේ පුංචි දිවයිනේ. අන්තර්ජාල ග්‍රාහකයන් රාශියක් සිටින අතිශය ආකර්ශනීය වූ YouTube නාලිකා දසදහස් ගණනක් තිබෙන වටාපිටාවක අපි මහාචාර්යතුමන් සමග මේ සමාරම්භක සංවාදය තාක්ෂණය පිළිබඳව අදහස් දැක්වීමකින් ආරම්භ කළොත් හොඳයි කියලා මා හිතනවා. ප්‍රියන්ත මහත්මාණෙනි, අරලියලන්ද YouTube චැනලයේ සමාරම්භක අවස්ථාවේ මා මුණගැසී මා සමග පිළිසඳරක යෙදෙන්නට අදහස් කිරීම පිළිබඳව ඔබට මා ස්තුතිය පිරිනමනවා. තාක්ෂණය පිළිබඳව කල්පනා කළොත් අප ඓතිහාසික තාක්ෂණික උරුමයක් ඇති ජාතියක්. අපේ ඒ උරුමය පිළිබඳව කල්පනා කිරීමේදී වාරි තාක්ෂණය, සෞන්දර්ය තාක්ෂණය, කෘෂි තාක්ෂණය මේ විවිධ විදිහට තාක්ෂණය භාවිත කරමින් සතවර්ෂ ගණනාවක් තුළ සංවර්ධනයට පත්වෙච්ච ජාතියක්. එනිසා තාක්ෂණය අපට නුහුරු නුපුරුදු දෙයක් හැටියට සලකන්න පුළුවන්කමක් නැහැ. අපේ ආදි මුතුන් මිත්ත හැටියට අපි කල්පනා කරන රාවණා රජතුමා දඬු මොනර යන්ත්‍රය අහසට ගුවන්ගත කරලා ඉදිරිපත් කළේ ඒ අපේ තාක්ෂණික ඥානය. ඒ වගේම ඓතිහාසික අනුරාධපුර පූජාභූමි තුළ අපට අහස සිපගත්ත රුවන්වැලි සෑය, මිරිසවැටිය ආදී දාගැබ්වලින් නිරූපණය වන්නේ ඒ සෞන්දර්ය තාක්ෂණයේ හාස්කම. ඒ වගේම සීගිරියට ගියාපුහම සීගිරියේ කාශ්‍යප රජුගේ ආලක මන්දා වැනි ඒ සීගිරි කලා නිර්මාණය අපේ ඒ සෞන්දර්ය තාක්ෂණයේ ප්‍රතිමූර්තිය. එනිසා තාක්ෂණය අපට නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. වෛද්‍ය වෘත්තිය පිළිබඳව කල්පනා කළත් රාවණා රජතුමා ලංකාවේ වැසියෙක් හැටියට, ලක්දිව ප්‍රධානිය හැටියට වෛද්‍ය වෘත්තියේ යෙදුණු වෛද්‍යවරයෙක්,
ඒ වගේම ලංකාව නියෝජනය කරමින් ඉන්දියාවේ ඇතිවෙච්ච මහා සාගත අවස්ථාවේ ඍෂි සභාව නියෝජනය කරපු එකම වෛද්‍ය ඍෂිවරයා තමයි පුලතිසි ඍෂිවරයා. එනිසා ඒ පුලතිසි ඍෂිවරයාගෙන් ඒ වගේම රාවණා රජුගෙන් මේ රටේ මහල් නවයකින් යුක්ත මහා දෙවන්ත වෛද්‍ය සභාවක් වෛද්‍ය මන්දිරයක් මේ ලංකා භූමිය තුල ගොඩනැගිලා තිබුණයි කියන එකට ඓතිහාසික පුරාවෘත්ත ඕන තරම් තියෙනවා. ඒ නිසා තාක්ෂණයේ පදනම් කරගෙන කල්පනා කරනවා නම් කුෂිකර්මාන්තය පිළිබඳව සැලකුවත් වාරි තාක්ෂණී කලාවැව තිසාවැව මේ සාගරයේ පරයා මේ දිවෙන විශාල දෙවන්ත වැව් කර්මාන්තය තුල මේ වාරි තාක්ෂණය අතිශයින්ම ලංකාවේ ආර්ථිකයත් එක්ක මුසු වෙච්ච එකක් හැටියටයි කල්පනා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඈත මුතුන් මිත්තන්ගේ සිට අද දවස දක්වාම මේ තාක්ෂණය මේ නිරන්තරයෙන්ම භාවිත කරමින් රටේ සංවර්ධනයට මානව සුබසාධනයට ඒ වගේ මානසික සුවසහනයට තාක්ෂණය පාවිච්චි කරපු ජාතියක් හැටියට තමයි මේ අපට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා එබඳු ඒ තාක්ෂණික පෙළහර තුල අද අපි මේ YouTube චැනලේ හැටියට කතා කරනවා නම් මේ සංනිවේදන තාක්ෂණයේ දියුණුම මෙවලම හැටියටයි අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා ඒ නූතන සංනිවේදන තාක්ෂණයේ දියුණුම මෙවලම අපිට සමාජ සුබසාධනය සඳහා සමාජ සුබසිද්ධිය සඳහා මානව වර්ගයාගේ මානව පෞරුෂය ගොඩනැගීම සඳහා මානසික සුවසහනය සඳහා નિરાයාසයෙන් භාවිත කළ හැකි මෙවලමක් හැටියටයි කතා කරන්න පුළුවන්කම තියෙන. ඒ නිසා මං හිතනවා තාක්ෂණය කියන එක අපට උපරිමයෙන් පාවිච්චි කරමින් මේ නූතන අපේ දැනුම් පද්ධති සමාජගත කරන්න තියෙන හොඳම අවස්ථාවක් මෙවලමක් හැටියටයි සලකන්න පුළුවන්කම තියෙන්නේ. ඔව් මහාචාර්යතුමනි, ඔබතුමාගේ සමාරම්භයෙන් පසුව දැන් අපි තාක්ෂණය එදා අද ගලපමින් ඔබතුමා මනා සමාරම්භයක් අපට ලබා දුන්නා. YouTube නාලිකා දසදහස් ගණනක් අද ක්‍රියාත්මකයි. නිමේෂයකින් අපේ ගෙදර සාලයයි දවල මන්දිරයයි වෙන්නට පුළුවන්. අපේ ගෙදර සාලයයි එහෙම නැතිනම් ඈත පූජ්‍යාමා කඳු වැටියේ පාමුල තේපැන් සංග්‍රහයක් වෙන්න පුළුවන් ජපානයේ චෙරිමල් යායක. එහෙම නැත්නම් අඳුරු මහද්වීපයේ නයිල් නිම්නයේ පිරමීඩයක් ළඟ වෙන්නට පුළුවන්. ලෝකේ ඕනෑම පෙර අපර දෙදිග සමස්ත විශ්වය එක විඩට සාලයට අරගෙන එන අධිවේගී පණිවිඩ හුවමාරුවක් සිදුවෙමින් පවතිනවා. අති විශාල ශ්‍රාවක සංඛ්‍යාවකට එක නිමේෂයකින් මේ පණිවිඩ දීමේදී ඉහළ ඵලදායිතාවයක් ඇති කර ගැනීම සඳහා YouTube නාලිකා මේ දෙවන්ත සයිබර් මානව සම්බන්ධතා ඉහළ ඵලදායිතාවය සඳහා යොදාගන්නේ කොහොමද කියන එක ඊළඟට ඔබතුමා අපට පැහැදිලි කරන්න. ඔව් ප්‍රියන්ත මහත්මානේනි, මේ තාක්ෂණික සංවේදන මෙවලම නූතනයෙහි තරම් භාවිතයට ගැනෙන නූතනෙහි තරම් භාවිතයට ගැනුණු තවත් යුගයක් නැතුව ඇති කියලා තමයි මම කල්පනා කරන්නේ. ඇයි අපට සංවේදනයේ පිළිබඳව විශාල අත්දැකීම් සමුදායක් තියෙන ජාතියක්. මානව සංවේදනයේදී පුද්ගලාන්තර සංවේදනයෙන් ආරම්භව උදාහරණයක් හැටියට සැලකුවොත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා උන්වහන්සේ දේවානම්පියතිස්ස රජු සමග ඇතිවෙච්ච සංවාදය අද දක්වාමේ සංවාදය පරපුරෙන් පරපුරට ගලාගෙන එනවනේ. එනිසා ඒ සංනිවේදන තාක්ෂණය දියුණු යුගයේ අද අපි මේ පණිවිඩය මේ සයිබර් අවකාශය හරහා දිවෙන අන්තර්ජාල මෙවලම පදනම් කරගෙන ඒ දැනුම අපි සමාජගත කරන්නට හුරු වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට සැලකුවොත් එහෙම මේ නූතනයේ අද අප ලෝකයාම පත් වෙලා තියෙන මේ සෞඛ්‍යමය ගැටලුව පදනම් කරගෙන සෞඛ්‍ය වශයෙන් ලෝකයාම පිරිහිලා තියෙන යුගයක
අපේ දේශීය වශයෙන් අධ්‍යාපනික ක්‍රියාදාමය ක්‍රියාපද්ධතිය අදටත් අපි සක්‍රියව පවත්වාගෙන යනවනේ. පාසල් වහලා මාස ගණනාවක් ගත වුණා. නමුත් අපේ දරුවෝ අදටත් ඉගෙන ගන්නවා. ඒ වගේම විශ්වවිද්‍යාල වහලා නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විද්‍යාර්ථීන් තමන්ගේ පාඨමාලා ඔස්සේ ඊට අදාළ දැනුම් පද්ධති උකහා ගන්නවා. ඒ සඳහා අපි පාවිච්චි කරන මෙවලම කුමක්ද? ඒ සඳහා අපට තියෙන මාර්ගගත ක්‍රමයට මේ අන්තර්ජාල පහසුකම් ඔස්සේ මාර්ගගත ක්‍රමයට දැනුම් බෙදා හැරීමේ ක්‍රමයට අපි යොමු වෙලා තියෙනවා. එහි ආරම්භයේදී යම් යම් අපහසුතා ගැටලු පැන නගින්නට ඇති. නමුත් අද වෙනකොට අපිට නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි. අපේ කුඩා දූදරුවන් පවා තමන්ගේ මේ කුඩා සංනිවේදන උපකරණය මෙවලම පාවිච්චි කරමින් මේ තාක්ෂණික ඥානය තාක්ෂණික ක්‍රමවේදයේ ඔස්සේ දැනුම ලබා ගැනීමට යොමු වෙලා තියෙනවා. මං හිතනවා උදාහරණයක් හැටියට සැලකුවොත් එහෙම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට මට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. අපේ පන්ති කාමරවල පැවති දේශන ක්‍රමය තමයි අපේ පැවතුනේ. නමුත් මේ පන්ති කාමර දේශන ක්‍රමය මේ කොවිඩ් හරහා සහ මුලින්ම අවහිර වන අවස්ථාවේදී මේ දේශීය ශිෂ්‍යයන්ට අපි දේශීයව මාර්ගගත ක්‍රමයට දැනුම ලබා දෙන්නට යොමු වුණා වගේම විදේශීය විද්‍යාර්ථීන් වෙත අපගේ දේශීය දැනුම් පද්ධතිය බුදු සමය හරහා ගොඩනැගුණු තේරවාද සාම්ප්‍රදායික ඥාන පද්ධතිය මේ මාර්ගගත ක්‍රමයට අපි ඔවුන් වෙත ලබා දෙන්නට යොමු වුණා. ඒ නිසා මේ විදේශීය විද්‍යාර්ථීන් කිසිවෙක් අපේ පන්ති කාමරයෙන් අත්හැලුන් නැtei කියන පණිවිඩය මට පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ තාක්ෂණික මෙවලම හරහා අපේ සාම්ප්‍රදායික ඥාන පද්ධති, ඒ වගේම දේශීය ඥාන පද්ධති, ඒ වගේම නූතන ඥාන පද්ධති පැහැදිලිවම වේගයෙන් ඉතා නිමේෂයකදී ලෝකේ පුරා බෙදා හරින්නට පුළුවන් ඉතාම ප්‍රබල මාධ්‍යයක් හැටියට තමයි මේ හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ ඥාන පද්ධති බෙදා හැරීමට පාවිච්චි කරන මෙවලම අපිට මහත් වටිනා උපකරණයක් හැටියට මෙවලමක් හැටියට තමයි සලකන්න පුළුවන්කම තියෙන්නේ. ඔව් මහාචාර්යතුමනි, ඉහළ ඵලදායීතාවයේ පණිවිඩ දීම පිළිබඳව ඔබතුමා මනා පැහැදිලි කිරීමක් අප වෙත රැගෙනවා. දැන් මා තවත් පැත්තකට යොමු වන්නට කැමති වෙනවා. මහාචාර්යතුමනි, ශ්‍රී ලාංකීය වැඩිහිටි යම්කිසි ප්‍රතිශතයක් සිටිනවා YouTube නාලිකා කියලා කියන්නේ මේ කොල්ලු කෙලි ගැටවර නව යවුන් නැත්තම් තරුණයේ යවුන් පිරිසට පමණක් සීමා වූ දෙයක් කියලා හිතන. ඔවුන් කල්පනා කරන විදිහට මේක පැසුණු හිසට අකැපයි, මේක අගෝචරයි පැසුණු හිසට. ඉතින් ලෝකයේ විශ්වීය තත්ත්වය ජාත්‍යන්තර තත්ත්වය මීට වඩා වෙනස්. දියුණු ලෝකයේ කෝටි සංඛ්‍යාත විශ්‍රාමිකයන්, වැඩිහිටියන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් YouTube නාලිකා ඉතාමත්ම ධනාත්මකව සාධනීයව සුභවාදීව පරිහරණය කරනවා. මේ පිළිබඳව ඔබතුමාගෙන් මා විමසන්නට කැමති වෙනවා. ඔව් ප්‍රියන්ත මහත්මාණෙනි, මේ නූතන තාක්ෂණික මෙවලම භාවිතය පිළිබඳව සැලකුවොත් මට මෙතෙන්දී ඉතාම වැදගත් අපේ සංස්කෘත සාහිත්‍යයේන සංස්කෘත පාදයක් මෙතෙන්දී මගේ ස්මරණයට මතුවෙනවා. කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති ධීමතා වෙසනේන ච මූර්ඛානාං නිද්‍රයා කලහේනවා. මේ සංස්කෘත පඬිවරයා මේ ශ්ලෝකයෙන් මතු කරන්නේ කුමක්ද? ඔබතුමා මේ දැන් මේ මගෙන් අහපු ප්‍රශ්නයම, ඒ ප්‍රශ්නයේ පැතිකඩ කීපයක් නේද මේ කියන්නේ? කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති ධීමතාං. ඇත්තටම වයස් භේදයක් නැහැ තාක්ෂණයට.
තාක්ෂණයට වයස් භේදයක් නැහැ. සෞන්දර්යයට වයස් භේදයක් නැහැ. කලාවට වයස් භේදයක් නැහැ. ඒ නිසා වයස් භේදයකින් තොරව සෞන්දර්යය පාවිච්චි කරන්න පුළුවන්. තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. ඒ තුලින් මේ නිරන්තරයෙන්ම සංවාදවල යෙදෙන්නට පුළුවන්කම තියෙනවා. සංස්කෘත පඬිවරයා සඳහන් කරන්නේ දීමතා ඥානවන්තයෝ නොනැත්තෝ ඥානවන්තයෝ මේ තාක්ෂණය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි අපි බලන්නට ඕනේ. සංස්කෘත පඬිවරයා මතු කළේ නොනැත්තන් විසින් කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන තමන්ගේ කාව්‍ය ශාස්ත්‍ර සඳහා තමයි විනෝදය ගත කරන්නේ. කාව්‍ය සංවාදවල යෙදෙනවා, ශාස්ත්‍රීය සංවාදවල යෙදෙනවා, දැනුම ලබා ගැනීම සඳහා මේ සංවාද කරනවා. නමුත් මේ මූර්ඛාන මෝඩ නැත්නම් අඥාන දුබල මිනිස්සු, දැනුමින් දුබල අය මේ විවේකය පාවිච්චි කරනවා කලහය සඳහා, රණ්ඩු දබර කිරීම සඳහා, ඒ වගේම මේ අලසකම සඳහා. එතකොට මේ එක එක පෞරුෂයේ තියෙන විවිධතාව අනුව තමයි මේ තාක්ෂණය කලාව භාවිත වීම පිළිබඳව සලකන්න පුළුවන්කම තියෙන්නේ. මං හිතනවා මේ වයස් භේදයක් නැ තාක්ෂණික මෙවලම් හරහා දැනුම ලබා ගැනීමට ඥානවන්ත මිනිස්සු අද වර්තමානයේ සියලු මේ කොවිඩ් හරහා ඇතිවෙච්ච සම්බාධක මත පුස්තකාලයකට යන්න පුළුවන්කමක් නැ, මේ දැනුම ලබා ගැනීමට පොතක් බලන්න යන්න පුළුවන්කමක් නැ. නමුත් ඊ ලයිබ්‍රරි හරහා පොත් කියවනවා. ඒ වගේම මේ රෝහලකට යන්න විදිහක් නැ, මේ වෛද්‍යවරයා මුණ ගැසිලා හිටන් බෙහෙත් ටිකක් ගන්නට. නමුත් අපි ඊ චැනලින් හරහා වෛද්‍යවරයා අපි වෙන් කර ගන්නවා. ඒ වගේම ඊ චැනලින් හරහා වෛද්‍යවරයාගෙන් බෙහෙත් ටික ගෙන්න ගන්නවා. උදාහරණයක් හැටියට පසුගිය කාලේ මමත් මේ ඩයබටික් patient කෙනෙක් හැටියට බෙහෙත් ටික ගෙන්න ගත්තේ මේ ඊ චැනලින් හරහා. ෆාමසියෙන් ගෙදෙට්ටම බෙහෙත් ටික ගෙනලා දීලා ගියා. ඒ වගේම අපේ සමාජ සම්බන්ධතාවය, මානව සම්බන්ධතාවය FB එක හරහා, මේ තාක්ෂණික මෙවලමනේ FB එක හරහා තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මේ තාක්ෂණික මෙවලම හරහා තමයි අපේ ගෘහණියගේ අවශ්‍යතාව සම්පූර්ණ වෙන්නේ. කුස්සියේ අඩුපාඩුකම් අවශ්‍යතා මොනවද කියලා හිතන් ඊ මාකටින් හරහා අපි අපේ අවශ්‍ය ගෙදිට අවශ්‍ය කරන බඩු බාහිරාදිය ඒ පැක් එක අපි ගෙන්න ගන්නේ ඊ මාකටින් හරහා. ඒ වගේම ඉස්සරහට මා හිතන්නේ මේ විදිහට මේ ලොක්ඩවුන් වීම, ඒ වගේම කොවිඩ් වලින් ඇති කරපු පීඩාව තුළ තව දුරටත් අවහිරතා බාධක ඔස්සේ ජීවත් වෙන්නට වුණොත් එහෙම සම්පූර්ණයෙන්ම මේ තාක්ෂණය ඔස්සේමයි අපිට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඊ ලිවිං ජීවිතයක් ගෙවන්නට අපිට සිද්ධ වේවි. සෞන්දර්ය රස විඳින්නේ ගෙදරමයි. ඒ වගේම තාක්ෂණය හරහාමයි. ඒ වගේම සෞන්දර්යාත්මක ජීවිතයක් වගේම සැනසිලිදායක, ඒ වගේම මේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ හරහා. එනිසා මා හිතනවා මේ තාක්ෂණික මෙවලම භාවිත කිරීමේදී වයස් භේදයක්, ඒ වගේම වෙනත් සමාජ ආක්ෂණය උපරිමයෙන් භාවිත කරමින් අපිට සෞඛ්‍ය සම්පන්න, සැනසිලිදායක, නිරෝගිමත් මේ සුපහන් ජීවිතයක් ගෙවන්නට පුළුවන්කමක් තියෙනවයි කියලා තමයි මා කල්පනා කරන්නේ. ඔය යම් යම් කණ්ඩායම් තාක්ෂණය වරදවා යොදවාගෙන, වරදවා මානසික අසහනයට පත්වී, වරදවා කායික අසහනයට පත්වී ජීවිතවලට බලපෑම් ඇති කරගත්තට නුවණැති ජනතාව
එය වරදවා භාවිත කරන්නේ නැහැ කියන එක තමයි මගේ අදහස. ඔව් මහාචාර්යතුමනි, ඔබතුමා පැහැදිලි කරපු ආකාරයටම මා හිතනවා ශ්‍රී ලංකාවේ අතිශයින්ම බුද්ධිමත් මධ්‍යම පාන්තිකයන් පිරිසක් සිටින රටක්, රාජ්‍ය සේවී ලක්ෂ සංඛ්‍යාතව යෙදෙන, ඒ වගේ පෞද්ගලික සේවී වැඩිහිටියෝ ලක්ෂ සංඛ්‍යාතව යෙදෙන රටක්. ඔවුන්ට හිතන්නට දෙයක් ඇත්තටම බුද්ධිමය ඇරයුමක් YouTube පිළිබඳව ඔබතුමාගෙන් සිදු වුණා කියලා අපිට දැන් පෙනෙනවා, අපිට අවබෝධ වෙනවා, වැටහෙනවා. සම ඊළඟට මා කැමති මහාචාර්යතුමනි, ඔබතුමා විදේශීය ගිහි පැවිදි දහස් සංඛ්‍යාත ශිෂ්‍ය පිරිසකට ඥානය නැමැති ධනය බෙදා දෙමින් සිටින ඉතාමත්ම ප්‍රවීණාචාර්යවරේ. ඒ නිසා මහාචාර්යතුමනි, දැන් පුස්තකාලයක් විදේශ ශිෂ්‍යයෙකුට යනකොට ඔසවගෙන යන්නට බැහැ. මේ අපේ තියෙන ත්‍රිපිටකය වුණත් කිලෝ ගානක් බරයි. ජාතක පොත් වහන්සේ කිලෝ 4-5ක් බරයි. ඒ නිසා මෙන්න මේ තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් මේ දැනුම ජාත්‍යන්තරකරණය වෙන්නේ කොහොමද? විදේශ ශිෂ්‍යයන් ඇසුරු කරන ඔබතුමා ළඟ මේ සඳහා ඉතාමත්ම පැහැදිලි සහ ප්‍රත්‍යක්ෂ පිළිතුරක් ඇති. ඔව් ප්‍රියන්ත මහත්මාණෙනි, මේ නූතන තාක්ෂණය දැනුම ලබා ගැනීම සඳහා පාවිච්චි කරන්නේ කොහොමද කියන එක පිළිබඳව කල්පනා කළොත් මං හිතනවා මා දැනට සේවය කරන ආයතනය, ඒ වගේම ශිෂ්‍ය ප්‍රජාව, ඒ අයගේ ක්‍රියාකාරකම් ඔස්සේ ඔබතුමාගේ ওই ප්‍රශ්නයට මට පිළිතුරක් සපයන්න පුළුවන් කියලා. පාලිහා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙහි දේශීයමෙන්ම විදේශීය ශිෂ්‍ය ප්‍රජාවකට දැනුම ලබා දෙන ආචාර්යවරයෙක් හැටියට දේශීය ශිෂ්‍යයන්ටත් වඩා විදේශීය ශිෂ්‍ය ප්‍රජාව අපේ ආයතනයේ වැඩි. මේ MA, MPhil, PhD වගේ පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලාවල යෙදෙන 4-500ක පමණ ශිෂ්‍ය ප්‍රජාවක් නියෝජනය කරන ආයතනයක තමයි මං සේවය කරන්නේ. මගේ මේ අත්දැකීම වසර 12ක් තරම් කාලයක් තිස්සේ මං ලබන එකක්. ඇත්තටම මේ තාක්ෂණික මෙවලම හරහා දැනුම ලබා ගැනීම පිළිබඳව විදේශීය ශිෂ්‍යයන්ට වඩා උදාහරණයක් මං හිතන්නේ දේශීය වශයෙන් පෙන්වන්න පුළුවන් කමක් නැහැ කියලා. විදේශීය ශිෂ්‍යෝ ඒ තරම්ම මේ තාක්ෂණික මෙවලම භාවිත කරනවා. ඒ අය පොත් කියවන්න පාවිච්චි කරන්නේ මේ තාක්ෂණික මෙවලම. මේ ඊ ලයිබ්‍රරි හරහා ඒ අය පොත් කියවනවා. ඒ වගේම අපේ ගනුදෙනු කරන්නේ, සම්බන්ධතා පවත්වන්නේ ඊමේල් හරහා. ඒ නිසා ඒ අය කෙටි පණිවිඩ ඔස්සේ ගුරුවරයා සමග සමීප වෙනවා. ඒ වගේම අපි ඉදිරිපත් කරන අපේ යෝජනාවලට ඒ අය ප්‍රතිචාර දක්වන්නේ මේ තාක්ෂණය හරහා. මේ තාක්ෂණය කොච්චර දුරට ප්‍රබලවත්ව වේගින් ඒ අය ග්‍රහණය කරනවද කියන එකට මං උදාහරණයක් කියනවා නම්, මේ කොවිඩ් වලින් ඇති කරපු ලෝක බලපෑම මතුවෙන්නට ඉස්සෙල්ලා මීට වසර 2කට පමණ පෙර මගේ විදේශ අත්දැකීමක් මං මතු කරනවා නම්, චීන සංචාරයක අපේ ආයතනයේ චීන රජයේ මේ චීන දේශයේ පිහිටවලා තියෙන අනුබද්ධිත ආයතනයේ පාඨමාලාවලට අදාළ වාර්ෂික වර්ෂාවසාන විභාගවලට පරීක්ෂණවලට සම්බන්ධ වෙච්ච අවස්ථාවේ මගේ අත්දැකීම මට තේරුම් ගන්නත් බැරුව ගියා. මේ විදේශීය ශිෂ්‍යෝ මොනතරම් මේ තාක්ෂණය ප්‍රබලව පරිහරණය කරනවද කියන කාරණාව. ඒ ගිය අපේ අනුබද්ධිත ආයතනයෙහි ඒ විභාග කටයුතු අවසාන වෙලා ඒ අයගේ ඒ පුස්තකාලයට ලයිබ්‍රියට මා ගියා. ඒ ගිය අවස්ථාවේ ඒ ස්වාමින් වහන්සේ, භික්ෂුන් වහන්සේ මහායාන බුදු සමය පිළිගත්ත මහායානික භික්ෂුන් වහන්සේ නමක්,
උන්වහන්සේ අපේ ආයතනයේ අධ්‍යාපනය ලබාපු අවධියේ පශ්චාත් උපාධි ආචාර්ය උපාධි ශිෂ්‍යෙක් හැටියට අධ්‍යාපනය ලැබපු අවස්ථාවේ අපේ පුස්තකාලයේ සංග්‍රහ වෙලා තියෙන තැන්පත් වෙලා තියෙන ගොඩනැගිලා තියෙන මේ වසර 40ක් තරම් කාලයක් තුල එකතු වෙච්ච විශාල දැනුම් පද්ධතියක් බුදු සමය හරහා මේ බුදු සමය සම්බන්ධයෙන් තේරවාද බුදු සමය ඒ වගේම මහායාන බුදු සමය ඒ වගේම මේ මේ නිකායාන්තර දැනුම මේ පොත් මේ විවිධ සම්ප්‍රදාය රාශියකට අයිති මේ මේ සම්ප්‍රදාය මූලාශ්‍ර මේ විශාල එකතුවක් මේ එකතුවෙන් විශාල පොත් ප්‍රමාණයක් අර ශිෂ්‍ය ස්වාමින් වහන්සේ මේ ඊ මේ බුක් ක්‍රමයට මේවා තමන් චීනයට අරන් ගිහිල්ලා ඉවර වෙලා චීනයේදී ඒවා පිටපත් කරගෙන මේ සකස් කළා පොත් හැටියට රාකගත කළා තියෙනවා මම මේ පුස්තකාලයට ගිහිල්ලා කබඩ් එකක් ඇරලා හිටන් පොතක් අතට අරගෙන පෙරලා බලපුවාම ඒ හැම පොතකම තියෙන්නේ Institute of Pali and Buddhist Studies වරහන් ඇතුලේ තියෙනවා කැලනියෝ යුනිවර්සිටි කියලා. මේ පොත් කොහෙද? පාලි හා බෞද්ධ අධ්‍යන පශ්චාත් උපාධි ආයතනය කැලනියෝ විශ්වවිද්‍යාලය. මම මේ ස්වාමින් වහන්සේගෙන් අහුවා මේ ඔබ වහන්සේ කොහොමද මේ පොත් අපේ පුස්තකාලේ පොත් චීනට අරන් ආවේ කොහොමද? මහාචාර්යතුමනි මට වෙන ගේන්න ක්‍රමයක් තිබුණේ මගේ පෙන් එක හරහා තමයි මං අරන් ආවේ මගේ පෙන් එකේ දමාගෙන අරන් ඇවිල්ලා මෙහෙ පිටපත් අරගෙන පොත් හදලා පුස්තකාලයට එකතු කළා එතකොට මේ පුස්තකාලේ පුස්තකාලයාධිපති ස්වාමින් වහන්සේ තමයි මේ මා එක්ක කතා කරන්නට යෙදුනේ ඒ නිසා මේ තාක්ෂණය භාවිත කරමින් මේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේ ඒ අපේ අනුබද්ධ ආයතනයේ චීනයේ අනුබද්ධ ආයතනයේහි සම්පූර්ණ පුස්තකාලයම නිර්මාණය කළේ මේ e-book e-library කියන මේ තාක්ෂණික ක්‍රමවේදය හරහා ඒ නිසා තාක්ෂණය භාවිත කරමින් ඒ ලැබපු ඒ අත්දැකීම මම මෙතෙන්දී ඉදිරිපත් කළේ තාක්ෂණික මෙවලමින් අපි වර්තමානයේ විවිධ අවහිරතා බාධක පැන නැගිලා තියෙන යුගයක අපේ මේ දෛනික ජීවිතේ පවත්වාගෙන යෑමේදී දැනුම ලබා ගැනීමටත් ජීවිතයේ උපකාරක මෙවලමක් හැටියට පාවිච්චි කරන්නටත් ඒ වගේම ජීවිතය පීඩාවෙන් දුක්මුසුව වේදනාත්මකව විඳවන එකක් නොවේයි කියන එකත් අපි තේරුම් ගන්නට ඕනේ ජීවිතය කියලා කියන්නේ ගැටලුත් එක්ක ගැටලු කලමනාකරණය කරගනිමින් සතුටින් සන්තෝෂයෙන් පෞලේ සමාජිකයන් සමග සුහදව ගත කරන ජීවිතයක් ඒක තමයි ජීවිතය ඒ ජීවිතේට උපේක්ෂාව මුසු වෙන්නට ඕනේ උපේක්ෂා මුසු නොවන ජීවිත තමයි කලකිරීමෙන් අතහැර යන්නේ ඒ නිසා අතහැර යන ජීවිතයකට අපට පුහුණුවක් නැහැ සියලු බාධක ගැටලු කලමනාකරණය කරගනිමින් සැලසුම් සහගතව සංවිධානාත්මකව ගොඩ නැගෙන ජීවිතයකට උදාහරණ තමයි අපට සපයන්න පුළුවන්කම තියෙන්නේ මං හිතන්නේ එතෙන්ට තමයි තාක්ෂණය පාවිච්චි කළ යුත්තේ කියලා ඔව් මහාචාර්යතුමනි ඔබතුමා ඉතාමත්ම ලගන්නා වියත් උදාහරණ සහිතව අරලියලන්ද YouTube නාලිකාවේ මේ සමාරම්භක සංවාදය අර්ථවත් කරමින් සිටින්නේ මහාචාර්යතුමනි අරලියලන්ද YouTube නාලිකාවේ රන්බස මහනීර නමින් සිංහල ව්‍යාකරණ පාඩමක් ආරම්භ කිරීමට නියමිතයි බස මරණ භාෂාව මරාදමන මව් මරන්නාසේ සිංහලය විකෘති වන යුගයක ලොකු සත්භාව පරමාර්ථයකින් රන්බස මහනීර ව්‍යාකරණ පාඩම ඇරඹෙනවා. ඒ වගේම පේන්කිල නමින් හෙළ ඉසිවර වෙද පරපුර
ගමේ ගොඩේ සැඟවී සිටින අපේ හෙළ පාරම්පරික දේශීය වෛද්‍යවරුන් හඳුන්වා දීමේ වැඩසටහනකුත් මේ සඳහා එකතු වෙනවා. එමෙන්ම දැයි මල් සම්පත වූ දක්ෂ දූදරුවන්ගේ හැකියාවන් කුසලතාවයන් ජාතියට එළි දක්වන වැඩසටහන්, ඒ වගේම සොඳුරු කිඳුරු සර නව යෞවනයේ ගී දොරට වැඩුම, ඒ වගේම පුංචි දරුවන්ට අද මේ හුදකලා ජීවිතය පෞරුෂයෙන් ගොඩනංවන කතන්දර මුත්තා, කතන්දර සීයා, ඒ වගේම පහේ රැහේ රන් යතුර ශිෂ්‍යත්ව පාඩම ඇතුළුව අද නූතන අධ්‍යතන සමාජයට අත්‍යවශ්‍යව පවතින කාලීන වැඩසටහන් රාශියක් පෙළ ගැසෙමින් පවතිනවා. සා මේ සඳහා අරලියලන්දට ඔබතුමන්ගේ ආශිර්වාදය සමග ඒ පිළිබඳ අදහස් දැක්වීමක් අපි අවසන් වශයෙන් ඉල්ලා සිටින්නේ. ඔව් ප්‍රියන්ත මහත්මානෙනි, මං හිතනවා ඊටාම වැදගත්ම තැනට තමයි ඔබතුමා දැන් යොමු වුණේ කියලා. මේ YouTube චැනලයේ නම අරලියලන්ද. අරලියලන්ද සොඳුරු නාමයක්. මං හිතන්නේ සමාජයේ බොහෝ දෙනා ප්‍රිය කරන යෙදුමක්. වසර ගණනාවක ඉඳන් දෙසවන් පිනවපු යෙදුමක් හැටියට තමයි මං හිතන්නේ මේ යෙදුම සලකන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ඒ යෙදුමත් එක්ක බැඳුණු එහි ඇතුළත විමසලා බැලුවොත් ඔබතුමා ඔය සඳහන් කළේ මේ YouTube චැනලයේ අරමුණ පරමාර්ථය නේද? මේ හරහා සමාජගත කරන්නට බලාපොරොත්තු වන දැනුම් පද්ධතිය නේද මේ ඔබතුමා මතු කළේ? මං හිතනවා මෙහි බස ගැන කතා කරනවා, රන් බස කියලා. රන් බස කියලා කතා කරන්නේ මේ සඳහන් කළා බස මරණ යුගයක බස රකින්නටයි මේ රන් බස ගෙන එන්නේ කියන එක. මං හිතනවා කාලෝචිත පියවරක් මේක. අතිශයින්ම වටිනවා, වැදගත්. මෙය ශ්‍රවණය කරන නරඹන අපේ තරුණ දරුවන්ටත්, ඒ වගේම අධ්‍යාපනය ලබන අපේ පාසල් දරුවන්ටත් මේ රන් බස මේ පාඩම, ඒ විකාශනය අතිශයින්ම වැදගත් වේවි. මොකද එය බස නසන යුගයක බස රකින්නට පෙරට පැමිණි මේ රන් වැටක් හැටියට තමයි මට දැනෙන්නේ, හැඟෙන්නේ. එනිසා භාෂාව සම්බන්ධයෙන් ලොකු කියමනක් මේ ඇතුළේ තියෙනවා. ඒ වගේම ඒ කියමනට මේ සම්ප්‍රාප්ත වෙලා ඉන්න සම්පත් පුද්ගලයෝ පිළිබඳව සැලකුවත් මං හිතනවා ඒක අතිශයින්ම වැදගත්. රන් බස මේ භාෂාවත් එක්ක බැඳුණු කීර්තිමත් නාමයකින් තමයි මෙය පෙළගස්වන්නේ. දරුවන්ට අතිශයින්ම වැදගත් වේවි. මේ අරලියලන්ද ඇතුලේ දේශීය ඥානය ගොනු වෙලා තියෙනවා. ඒකෙන් මං අදහස් කළේ මේ අපේ ප්‍රියන්ත මහත්මා මුලින් සඳහන් කළා මේ හෙළ වෙදකම පිළිබඳව මේ තුල සංවාද මතුවෙනවයි කියලා. අරමුණු ඇතුලේ, පරමාර්ථය ඇතුලේ පෙළගස්වලා තියෙන විදිහ. එතකොට මේ අරමුණු ඇතුලේ හෙළ වෙදකම පිළිබඳව කතා කරනවා නම් නූතනයෙහි ජාතියක් හැටියට අපි බරපතල විදිහට සෞඛ්‍ය පිරිහිච්ච ජාතියක් හැටියට පත් වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයා පිළිබඳව සැලකුවත් සමස්ත ලෝකයාම සෞඛ්‍ය පිරිහුණු මේ ස්වස්ථතාව උදෙසා කතා කරන යුගයක්. අපි නිරන්තරයෙන්ම රැපිඩ් මේ ඇන්ටි මේ ටෙස්ට් වලින් අපි පරීක්ෂාව කරගෙන, ඒ වගේම PCR පරීක්ෂණ වලින් අපේ පරීක්ෂාව කරගෙන අපි ස්වස්ථද, එහෙම නැත්නම් මේ සෞඛ්‍යයෙන් අපි දුරස්ත පරීක්ෂා කරමින් කටයුතු කරන අවධිය. ඒ නිසා මේ යුගයේ
සෞඛ්‍ය සංවාදය අතිශයින්ම වැදගත් වේවි. නමුත් මේ කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ බටහිර වෛද්‍ය ක්‍රමය පිළිබඳව ඇති කරන සංවාද වෙන්නට ඇති කියලා හිතන්නට පුළුවන් නෑ. අපි ජාතියක් වශයෙන් අනාදිමත් කාලෙක ඉඳන් හෙළ වෙදකමේ උරුමකරුවෝ. මං අර මුලින් සඳහන් කරපු රාවණ රජුගේ පටන්, ඒ වගේම එතුමන්ගේ මාමණ්ඩිය වූ පුලතිසි ඍෂිවරයාගේ පටන් මේ ඓතිහාසික උරුමකාරයෝ මේ හෙළ වෙදකමට. එනිසා හෙළ වෙදකමේ වෛද්‍යවරු අතර ඇතිවෙන වෛද්‍ය සංවාද, සෞඛ්‍ය පිරිහෙන ස්වභාවයන් පදනම් කරගෙන ඒ ඒ කරුණුවලට ඇති කරන පිළියම් පිළිබඳව මේ වැඩසටහන් අතර සංවාදයට පාත්‍ර වේවි. මං හිතනවා අපේ ජනතාවගේ කායික සුවතාව පමණක් නොවේයි, මානසික සුවතාව ද අතිශයම වැදගත්. මට මෙතෙන්දී මතකයට නැගෙනවා සුශ්‍රුත ආචාර්යවරයා විශේෂයෙන්ම සඳහන් කරනවා, සමදෝසක් සමාග්නිශ්ච සමධාතු මලක්‍රියා ප්‍රසන්නාත්මා මේන්ද්‍රිය මනක් ස්වස්ත ඉත්‍ය විධීයතේ. මේ සුශ්‍රුත ආචාර්යවරයා කායික ස්වස්ථතාව මතු කරනවා. මේ ත්‍රිදෝෂ සමව පවත්වා ගැනීම, ජඨරාග්නියේ පචන ශක්තිය නිවැරදිව පවත්වාගෙන යෑම, ඒ වගේම සප්ත ධාතුන්ගේ සමව පැවැත්ම පුද්ගලයාගේ කායික නිරෝගීතාව තහවුරු කරයි කියන එක. කායික ස්වස්ථතාවට අදාළ සංවාද මේකේ මතු කරાવි. ඒ වගේම ප්‍රසන්නාත් මේන්ද්‍රිය මන ස්වස්ත ඉත්‍ය විධීයතේ. ස්වස්තය කියලා කියන්නේ මානසික ස්වස්ථතාවක් ඇති වුණොත් තමයි ස්වස්ත පුජ්‍යලයක් බවට පත් වෙන්නේ, සුවතාවට පත් වෙන්නේ. එතකොට එතන සඳහන් කරනවා මේ මනෝකායික සුවතාව, ඒ වගේම මේ සුශ්‍රුත ආචාර්යවරයා ආත්මන් එකතු කරලායි කතා කරන්නේ. ආත්මන්ගේ පැවැත්ම අත්‍යවශ්‍යයෙන්ම ස්වස්ථතාවට මානසික නිරෝගීතාවට හේතුවක් වෙනවා. ඒ නිසා මෙතෙන්දී බුදුසමයත් එක්ක බද්ධ කරගෙන කතා කළොත් එහෙම බුදුසමය තුලත් කායික සුවතාවත් මානසික සුවතාවත් කතා කරනවා. පුද්ගලයා කියලා කියන්නේ ඇත්තරම මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහක එකතුවක් තමයි පුද්ගලයා කියලා කියන්නේ. රූපස්කන්ධය කායික පදනම හැටියට සැලකුවොත් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්තර හතරම මානසික නාම ධර්මතාව හැටියටයි සලකන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා කය මනස දෙකේ සමබර පැවැත්ම තමයි බුදුසමයේ කතා කරන්නේ ස්වස්ථතාව හැටියට, නිරෝගීතාව හැටියට. ඒ නිසා මේ YouTube channel හරහා මේ ඒ වගේම අරලියලන්ද හරහා ඔබට ඔබගේ ආලින්දයේ දිගහැරෙන සංවාදය තුළ ඔබගේ කායික මානසික සුවතාවට අදාළ සංවාද නිබඳව දිගහැරේවි. එනිසා ඒ දිගහැරෙන ඒ සංවාද හරහා ඔබගේ කායික මානසික සුවතාවට පිළියම් යොදාගත හැකි. එනිසා ඒ පිළිබඳව මේ විශේෂ අභිමානයක් අපි ඉදිරිපත් කරමින් මේක මං හිතනවා අද කාලීන අවශ්‍යතාවක්. ඒ කාලීන අවශ්‍යතාව සපුරමින් ගෙන එන ලද සමාරම්භයක් හැටියට තමයි මා සලකනු ලබන්නේ. ඒ වගේම මේ වැඩසටහන් අතර ළමා පෞරුෂ සංවර්ධනය විශේෂයෙන්ම මේ ඇතුළත් කරනවා. අර සීයාගේ කතන්දර නෑසෙන යුගයක් බවට පත් වෙලා තියෙන අද දවසේ සීයාගේ කතන්දරය ගෙනේන, ආච්චි අම්මාගේ නැලවිල්ල මුසු කරන, අපේ ආලින්දයේ දූ දරුවන්ගේ කය මනස සුවපත් කරන සොඳුරු ආලින්දයක් බවට පත් වේවි කියලා හිතන් මං කල්පනා කරනවා. ඒ නිසා මෙහි ඒ සීයාගේ ආච්චි අම්මගේ නැලවිලිගී කතන්දර ඔස්සේ ළමා පෞරුෂය ගොඩනගෙනවා.
ඒ නිසා ඒ සඳහා විශාල යොමුවක් මේ වැඩසටහන් අතර තියෙනවයි කියන එක මට පෙනී යන කාරණාවක්. මං හිතනවා ළමා පෞරුෂයේ බිඳ වැටුනොත් ජාතියක් හැටියට අපි බිඳ වැටිලා ඉවරයි. ඒ නිසා ළමා පෞරුෂය අපි ගොඩනගන්නට ඕනේ දෙපයින් සිටගන්නට, නොබියව අභියෝගවලට මුහුණ දෙන්නට, අදහස් හුවමාරු කරගන්නට, කතා කරන්නට අභිමානවත් පෞරුෂ තමයි අපි ගොඩනගන්නට ඕනේ. මේ අරලියලන්ද පෞරුෂ ගොඩනගන මේ ළමා පෞරුෂ සංවර්ධන වැඩසටහන් මාලාවක් වේවි කියන මේ අදහස බලාපොරොත්තුව තබනවා මේ අවස්ථාවේදී. එසේ තබමින් අරලියලන්දට නිරායාසයෙන් අපගේ ආශිර්වාදයේ පිරිනමනවා. නූතනයේ බහුවිධ තාක්ෂණය ඔස්සේ ළමා මනස පමණක් නෙමෙයි අපේ ගෘහ ජීවිතයේ ස්වාමි භාර්යා සම්බන්ධතාවයට පවා බාධක අභියෝග පැමිණිලා තියෙන යුගයක මේ හරසුන් වදන් වලින්, ඒ වගේම නීරස පෙළ ගැසියුම් වලින් පුද්ගල චරිත දූෂණය වන යුගයක මං හිතනවා අරලියලන්ද නිරායාසයෙන්ම ජන මනස සුවපත් කරන කායික නිරෝගීතාව ඇති කිරීමට පෙළඹවීම ඇති කරන, ඒ වගේම දූ දරුවන්ගේ ඥානකෝෂය පෝෂණයට අදාළ අධ්‍යාපන ක්‍රියාවලියට ආධාරක සපයන මෙවලම් ගොඩනගන සොඳුරු තැනක් වේවි කියලා හිතන් මං කල්පනා කරනවා. එනිසා එසේ කල්පනා කරමින් අරලියලන්දට සුබපතමින් ආශිර්වාද කරමින් අපේ මේ අද දවසේ යුගයේ අවශ්‍යතාවක් ඉටු කරන මේ අරලියලන්දේ නියමුවන්ට විශේෂයෙන්ම මා ආශිර්වාද කරනවා. මේ ආරෝග්‍ය පිරිහෙච්ච යුගයේ නිරෝගීව මේ කටයුතු වල යෙදෙන්නට කායික මානසික ශක්තිය වඩා වර්ධනය වේවා. ධෛර්යය මේ වෙනුවෙන් විවිධ බාධක පැමිණේවි. පැමිණෙන කුමන බාධකයක් අභිමුව වුවත් නැගී සිටිනට ශක්තිය ධෛර්යය සැලසේවා. ඒ අයගේ මේ ව්‍යායාමය හැම අතින්ම මේ පිරිහෙන සමාජ ක්‍රියාකාරකම් පවතින යුගයක සමාජය නගා සිටුවන්නට උත්තරණය කිරීම සඳහා උත්තරණයක්ම වේවා, පාලමක්ම වේවා කියන ප්‍රාර්ථනාව තබමින් ආශිර්වාද කරමින් මගේ මේ වචන ස්වල්පය නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අතිශයින්ම සන්තුෂ්ටිදායකයි, ආස්වාදනීයයි මහාචාර්යතුමනි, ඔබතුමන්ගේ ආශිර්වාදය, ඔබතුමන්ගේ අදහස් දැක්වීම. අද මහාචාර්යතුමනි සමස්ත විශ්වීය විද්වත් තලයම යොමු වී තිබෙන බහුතර ප්‍රවණතාවය බෞද්ධ දර්ශනය. බුදුරජාණන් වහන්සේ ලෝකයට ලබා දුන් ඒ සඳුන් අරටුව දෙසටයි සමස්ත ලෝකය හැරිලා ඉන්නේ. බෞද්ධ මනෝ උපදේශනය නම් වූ ප්‍රබුද්ධ විෂය සයිබර් අවකාශයට එකතු කරන මහාචාර්ය දේශප්‍රිය ගුණසේන නමින්ම යුතු YouTube චැනලයේ හිමිකරු ඔබතුමා. එසේ තිබියදී ආත්මාර්ථකාමී ලෝකයක තවත් YouTube චැනලයක් සඳහා මේ ලබා දුන් අනුග්‍රහය සහ ආශිර්වාදය අපලද දුර්ලභ වාසනාවක්, භාග්යක්, අපේ පිනක් මහාචාර්යතුමනි. ඒ නිසා ඔබතුමන්ට අරලියලන්දෙන් ස්තුතිය, ඒ වගේම පුණ්‍ය අනුමෝදනාව ප්‍රමුඛව අපගේ ණයගැතිභාවයද මා ප්‍රකාශ කරමින් මහාචාර්ය දේශප්‍රිය ගුණසේනයන්ට හිතායු සුඛායු දීඝායු.